ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් ඔන්න අදත් මම ආවා ඔයාලා වෙනුවෙන් විශේෂ වීඩියෝ එකක් අරගෙන. අද මම කතා කරන්න යන්නේ පෝලන්ත භාෂාව ගැන. ඒ කියන්නේ පෝලිෂ් ලැන්ග්වේජ් එක ගැන. මේක හරිම අමාරු භාෂාවක්. හැබැයි අවධානයෙන් උමනාවෙන් ඉගෙන ගත්තොත් ඉගෙන ගන්න බැරි කමකුත් නැහැ. මම පෝලන්තයට එන්න කලින් ලංකාවේ ඉන්නම් පුංචි පුංචි වචන ටිකක් මම ඉගෙන ගත්තා. මෙහෙට ඇවිල්ලා ඒක උදව් වෙයි කියලා හිතලා. ඒත් පෝලන්තයට ආවට පස්සේ මට තේරුණා මම ඉගෙන ගත්ත වචන ඇත්තටම මට උනත් භාවිතා කරන්න අමාරුයි. මෙහි හැම කෙනෙක්ම කතා කරන විදිහ එකම වගේ ඇහෙන්නේ. ඉතින් ඒ නිසා මට හුඟක් අමාරු වුණා මුලදී කට්ටිය එක කතා බහ කරලා ඉන්න. නමුත් යන්න යන්න පහුවෙන්න මම ඉගෙන ගත්තා වාක්‍යයක්. ඒක තමයි මගේ ගැලවුම්කාරයා වගේ හිටියේ. මුලින්ම මම ඉගෙන ගත්තේ ශප්‍රශාම් යන්නේ මූවියෙන් පොපොලස්කු. තේරුණාද මොනවද? නැහැ නේද? මං හැමින් කියන්න. ශප්‍රශාම් යා නිය මූවියෙන් පොපොලස්කු. ඒකේ තේරුම තමයි සමා වෙන්න මම පෝලිෂ් කතා කරන්නේ නැහැ. වාක්‍ය හුඟක් අවස්ථාවලදී හුඟක් ප්‍රයෝජනවත් වුණා. විශේෂයෙන්ම මගේ හස්බන්ඩ් එක මම කොහරි පාටි එකට එහෙම නැත්නම් ගෙට් ටුගෙදර් එකට වගේ ගියොත් එතනින් හිටපු හුඟක් කට්ටිය කතා කරේ පොලිෂ් විතරයි. ඉංග්‍රීසි කතා කරපු කට්ටිය හුඟක් අඩුයි. ඉතින් කවුරු හරි මයි ළඟට ඇවිල්ලා පොලිෂ් වලින් කතා කරොත් මං කියන්නේ ශප්‍රශාම් යන්නේ මූවියෙන් පොපොලස්කු. සමාවෙන්න මම පොලිෂ් කතා කරන්නේ නැහැ. එතකොට එයාලට උනත් තේරෙනවා මම පොලිෂ් කතා කරන්නේ නැහැයි කියලා. මම මේ වාක්‍ය කටපාඩම් කරගත්තේ මගේම වාසියට. නමුත් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වාක්‍යයේ වැදගත්කම නෙමෙයි, ඔයාලට උදව් වෙයි කියලා හිතන වචන කිහිපයක්. ඉතින් මගේ මේ වීඩියෝ එකේ සීරීස් තව ඉදිරියටත් මම කරන්න බලාපොරොත්තු වෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් මගෙත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ග්‍රීටින්ග්ස් ගැන. ඒ කියන්නේ කවව හරි මීට් වෙන වෙලාවට, එහෙම නැත්නම් කාගෙන් හරි සමු ගන්න වෙලාවට, එහෙම නැත්නම් අපි ඩේ ටු ඩේ ලයිෆ් එකේ ග්‍රීටින්ග්ස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. CZEŚĆ. මේ වචනේ තේරුම තමයි හෙලෝ නැත්නම් හයි කියන එක. ඒ කියන්නේ පෝලන්තයේ මේක හරිම කොමන් ග්‍රීටින් එකක්. යාළුවන් අතරේ, නෑදෑයන් අතරේ, එහෙම නැත්නම් ඔයාලා මීට කලින් කාව හරි මීට් වෙලා තියෙනවා නම් මේ වචනේ කියලා ග්‍රීට් කරන්න පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න ඔයාලා මුලින්ම කාව හරි මීට් වෙනවා නම් මේ වචනේ කියලා ග්‍රීට් කරන්න එපා. ජින් ඩොබ්රේ. ජින් ඩොබ්රේ. ජින් ඩොබ්රේ. මේ වචනය සාමාන්‍ය විදිහට ට්‍රාන්ස්ලේට් කරොත් සුබ දවසක්. ඒ කියන්නේ ගුඩ් ඩේ කියන මීනින් එක තමයි තියෙන්නේ. ඔයා මුලින්ම කාව හරි හම්බ වෙනවා නම්, මුණ ගැහෙනවා නම් මේ වචනය ඔයාට භාවිතා කරන්න පුළුවන්. මේ වචනය භාවිතා කරනවා ගුඩ් මෝර්නින්, ගුඩ් ආෆ්ටර්නූන්, ඒ වගේම ගුඩ් ඩේ කියන එකටත් මේ වචනය භාවිතා කරනවා. ඩොබ්ර වෙචුර්. ඩොබ්ර වෙචුර්. ඒ කියන්නේ ගුඩ් ඊවනිං. ඩොබ්ර වෙචුර්. ගුඩ් ඊවනිං. විතම්. විතම්. ඒ කියන්නේ වෙල්කම්. විතම්. මේකෙන් අදහස් වෙන්නේ ඔයාලා කාව හරි හොස්ට් කරනවා නම්, කියන්නේ ඔයාලගේ ගෙදරට කවුරු හරි ගෙස් කෙනෙක් එනවා නම් එයාලව වෙල්කම් කරන්න තමයි අපි මේ වචනය භාවිතා කරන්නේ. දොබ්‍රානොත්ස්. දොබ්‍රානොත්ස්. ඒ කියන්නේ ගුඩ් නයිට්, සුබරාත්‍රියක්. දොබ්‍රානොත්ස්. දෝ විසෙනියා. දෝ විසෙනියා. ගුඩ් බයි. දෝ විසෙනියා. ඒ වගේම හොඳට මතක තියාගන්න සෝෂියල් ඉවෙන්ට්ස් වලදී, ගෙට් ටුගෙදර් එකකදී, පාටි එකකදී මුලින්ම කාන්තාවන්ට ග්‍රීට් කරන්න. පොලිෂ් ට්‍රෙඩිෂන් එකක් මේක. පොලිෂ් සොසයිටි එකේ මුල් තැන දෙන්නේ කාන්තාවන්ට. ඒ වගේම හෑන්ඩ් ෂේක් කරන්නත්, අයි කන්ටැක්ට්ස් තියාගන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා හිතනවා.
මම කලින් කිව්වා වගේ මම මේ වීඩියෝ එකේ තවත් සීරීස් ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට තවත් පොලිෂ් වචන ටිකක් ඉගෙන ගන්න පුළුවන් වෙයි යම් යම් අවස්ථාවලදී මොන වගේ වචනද කතා කරන්නේ. ඒ වගේම සමහර වෙන කෙනෙක් ඔයාලට කතා කරොත් ඒ වචනවල තේරුමවත් ඔයාලා දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.